නිදහස් විසිතුරු වර්ෂය ශ්‍රී ලංකාවේ ආනයන සංයුතිය. අපි පරීක්ෂා කළ බලමු. මොකද සමහර අවුරුදුවල විභාගෙදී විමසලා තියෙනවා ආනයන සංයුතිය සැකසিলা තියෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ආනයන සංයුතිය යටතේ අපි ආනයනය කරනු ලබන භාණ්ඩ වර්ග මොනවද කියන එක විභාගෙදී විමසලා තියෙනවා. බලන්න රූප සටහන තුල මහවෙන්කු වාර්තාවේ උපුටාගත් රූප සටහන තුල ওই රවුම තුල ඇතුළේ තියෙනවා පෙන්ලා තියෙනවා 20යි 23 එක්සත් ජනපද ඩොලර් බිලියන 16.8ක් ආනයනය කළා තියෙනවා. ඔයාලට මතක ඇති අපි අපනයන සංයුත්තේ කතා කරද්දී ඩොලර් බිලියන 11 ගානක් තමයි අපි අපනයනය කරේ. අපි ආනයනය කළා තියෙනවා 2023 අවුරුද්දේ එක්සත් ජනපද ඩොලර් බිලියන 16.8ක්. ඒකෙන් 65.5ක් ඔය කහ පාටට පෙන්වන්නේ. ආනයන සංයුතිය තුළින් 65.5ක්ම ආනයන කළ තියෙන්නේ අන්තර්භාණ්ඩ. 16.4ක් ආනයන කළ තියෙන්නේ ආයෝජන සහ වෙනත් භාණ්ඩ. 18.1ක් ආනයන කළ තියෙන්නේ පාරිභෝගික භාණ්ඩ. පිළිවෙලට කිව්වොත් ඔය තද කොළ පාටින් පෙන්නන්නේ 18.1යි පාරිභෝගික භාණ්ඩ. ඊට පස්සේ කහපාටින් පෙන්නන්නේ අන්තර්භාණ්ඩ 65.5යි. ලා නිල් පාටින් පෙන්නන්නේ ආයෝජන සහ වෙනත් භාණ්ඩ 16.4යි. ඒ සංයුතිය මතක තියාගත යුතුයි. මේ වගුවෙම මේ 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 රූප සටහන තුලම 2022 හා 2023 අවුරුදු සංසන්දනය කළ තියෙනවා. සංසන්දනාත්මක දත්ත අපෙන් විමසනවා අඩුයි. අපි නමුත් දැනගන්න ඕන ශ්‍රී ලංකාව ආනයනය කරන භාණ්ඩ මොනවද කියන එක. 2011 අවුරුද්ද 2017 18 වගේ අවුරුදු වල අහලා තියෙනවා ශ්‍රී ලංකාව අපනයනය කරන භාණ්ඩ වර්ග හා ශ්‍රී ලංකාව ආනයනය කරන භාණ්ඩ වර්ග කිහිපයක් නම් කරන්න කියලා. මොනවද බලමු අපි විදේශයෙන් ආනයනය කරන්නේ. ඉන්ධන ආනයනය කරන රෙදිපිලි හා රෙදිපිලි උපාංග ආනයනය කරන යන් සූත්‍ර උපකරණ රසායනික නිෂ්පාදිත ගොඩනැගිලි ද්‍රව්‍ය බෙහෙත් හා ඖෂධ නිෂ්පාදිත ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත සීනි හා රස කැවිලි කඩදාසි හා ඝන කඩදාසි එළවලු තිරිඟු හා ඉරිඟු ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදිත හා වෙන ඕව තමයි ආනයනය කරන්නේ. අපි ආනයන කරන භාණ්ඩ වර්ගත් දෙක තුනක් මතක තියාගන්න වෙනවා. මොකද අහරම ප්‍රශ්නයක් අහන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාම පාඩමේදී.